back to school. Hi, Danushka. Hi. I think I'm going to talk to you about it. After school segment. So, how do you program? Program is a program. We play games. ඉතින් ඇත්තටම හොඳ ප්‍රෝග්‍රෑම් එකක් මේ hina වෙලා සතුටින් ගත කරන කාලය ගත කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයා ෆීල්ඩ් එකට එන්න හේතුව මොකද්ද? ෆීල්ඩ් එකට එන්න හේතුව කියන්නේ ඉතින් පොඩි කාලේ ඉඳන්ම ආසයි රඟපාන්න, නළුවෙක් වෙන්න ආසයි, ෆිල්ම් බලනවා, ටෙලිඩ්‍රාම බලනවා. ඉතින් ඒ ආසාව ඉස්කෝලේ වේදිකා නාට්‍ය කරනවා. ඉතින් ඒ ආසාවත් එක්ක තමයි මේ ගමන හදාගත්තේ. ඔය කවදාහරි රංගපාන එක නතර කරාම මොනවද කරන්න හිතන්නේ? මෙහෙමයි කවදාවත් රංගපාන එක නතර කරන්න කිසි අදහසක් නැහැ. මම මොකද ආසම දේ තමයි රංගපාන එක. ඒක නතර කරොත් ඉතින් මම දන්නේ නැහැ මම නතර කරන්නේ නැහැ. නතර කරොත් ඉතින් මගේ ගම රත්නපුර මම ඉතින් පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා පතල්. ඉතින් ඒවට සම්බන්ධ වෙලා දැනටත් මේ කරන ගමන් කරනවා. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපිට වෙන දෙයක් නැහැ රත්නපුරේ. ඔයාට ගොඩක් ගෑන් ළමයින්ගේ ආකර්ෂණය තියෙනවා. බඳින්න කැමති මොන වගේ ගර්ල් කෙනෙක්ද ඒ අතරේ? කවුද කිව්වේ මට ගෑල් ළමයින් ආකර්ෂණය තියෙනවා කියලා? එහෙම එකක් නෑ යන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ගෑල් ළමයින් කැමැත්ත ඇවොත් එහෙම හිතන්නේ මේ අනේ බොරු කියන්න එපායි. ඔයාලට ගෑල් ළමයි ඉන්න ඕන තරම් මේ බොරු කියන්න එපායි. එතකොට ඉතින් එහෙමම අහන හැමෝම එහෙම කිව්වහම ඉතින් නෑනේ කෙනෙක්. මෙහෙමයි ඉතින් බඳින්න මම අහන්නේ මොන වගේ ගර්ල් කෙනෙක්ද ඉතින් ඔයා බඳින්න කැමති කියලා. බඳින්න කැමති මාව තේරුම් ගත්ත කෙනෙක්. තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. මාව විශ්වාස කරන කෙනෙක්. මොකද මං ඉන්න ෆීල්ඩ් එකත් එක්ක ගොඩක් ගෑල් ළමයි එක්ක රඟපාන්න වෙනවා. ගොඩක් ගෑල් ළමත් එක්ක වැඩ කරන්න වෙනවා. ඉතින් මේ දේවල් තේරුම් ගන්න මාත් එක්ක විශ්වාසයෙන් ජීවත් වෙන්න කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ. ඔයා මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ටිකක් කල්. ඔයාට එක එක જાති කමෙන්ට්ස් හම්බෙනවා ඇතිනේ. හම්බෙලා තියෙන නරකම කමෙන්ට් එක මොකක්ද? නරකම කමෙන්ට් එක කියන්නේ එහෙම කමෙන්ට් හම්බෙලාම නැහැ. ඒ කියන්නේ කලින් ඔය කියන්නේ ඩ්‍රාමා ඉස්කෝලේ ඩ්‍රාමා එකට එන්න කලින් මම ඔය වැඩ කරනකොට ඉතින් කියලා තියෙනවා ඉතින් මට එක තැනකදී කියලා දෙනවා එක්කෙනෙක් අපේ කැමරාමන් කෙනෙක් ආපු මුල් කාලේ මල්ලි උඹ රඟපාන්න එපා බං ඔය මොන හරි තියෙන වැඩක් බලලා ඒව කරලා පුරුදු වෙයන් රඟපානට වැඩිය ගේමක් ගහන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මට හම්බෙච්චි නරකම කමෙන්ට් එක. හැබැයි ඒ කමෙන්ට් එක මම මට ශක්තියක් කරගෙන මම මගේ ගමන ගියා. දමිත්‍රි නම් බැඳා. ඔයා කවද්ද බඳින්නේ? බඳින්න දැම්ම බඳින්න අදහසක් නැහැ. තව ටික කාලයක් ඉඳලා බලමු ඉස්සරහට තව අවුරුදු 2-3කින් වගේ ඉතින් හිතාගෙන ඉන්නවා. ඉතින් හොඳ ගෑල් ළමෙක් හම්බුනොත් බඳිනවා. ඇත්තද දමිත්‍රි බඳිද්දි ඔයාට දුක හිතුණා කියන්නේ? අනේ නෑ එහෙම ඇත්තටම දුකක් හිතුන්නේ නැහැ. ඉතින් මට සහෝදරියක් වගේ කට්ටිය ඉතින් විහිළු කරනවා. ඉතින් මේ උඹට දුකයි නේද? අරකට මේදි කියලා ඇත්තටම දුකක් නැහැ. ගොඩක් සතුටුයි. මගේ නංගි කෙනෙක් කසාද බැන්දා වගේ. ඉතින් මං එයා වෙඩින් එකට ගිහලා සතුටු වෙලා ආවා. ඉතින් එහෙම දුකක් නැහැ. ඉතින් ඒක යාළුව විහිළුවට කියන්නේ ඉතින් ඒක. ඔයා රංගපාන ලැබෙනවට කැමති චරිතයක් තියෙනවද? මම කැමති චරිත කියන්නේ එහෙම නෑ. මට හම්බෙන ඕනම චරිතයක් මට කරන්න පුළුවන් කියලා මම අභියෝගේ බාර ගන්නවා. ඒ චරිතෙට මට හම්බෙන චරිතේ උපරිම සාධාරණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. පොපියුලර් ඇක්ටර්ස්ලා අතර টপ 10 ඔයා හිටියා. මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මම කවදාවත් බලාපොරොත්තු නෑ මගේ පළවෙනි ටෙලිඩ්‍රාම එකේ මේ වගේ තැනකට එන්න ලැබෙයි කියලා. මුලින්ම මේ සුමතියගේ පෝස්ට් එක දකිනකොට මම টොප් 20 වල ඉන්නවා. මට පුදුම සතුටක් දැනුනේ. ඊට පස්සේ මට ගොඩක් කට්ටිය කතා කරලා විශ් කරා ධනුෂ්ක ඔයා හිටපු තැන ඉන්න තැන ගොඩක් සතුටුයි කියලා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ টොප් 10 දාලා තිබ්බා. টොප් 10 වලත් මම 6 වෙනියට වෙනකන් ආවා. ඉතින් ඇත්තටම ලොකු සතුටක් මගේ පළවෙනි නාට්‍යයෙන්ම මේ වගේ තැනකට එන්න ලැබිච්ච එක. ඇයි ඔයා වැඩි අවුවේ ඉන්න අකමැති? නෑ එහෙම එකක් නෑ. මං ආවා ඉතින් අනිවාර්යයෙන්ම ෂූට් එකේ සීන් එකේ අවුවේ වෙනුනොත් ඉන්න වෙනවනේ. කවුරු හරි මං හිතන්නේ ඔයාලට බොරුවක් කියලා දෙනවා මම අවුවෙන්න කැමති නෑ කියලා. එහෙම එකක් නෑ මං ගාන්නේ. නෑ අපේ කලින් ප්‍රෝග්‍රෑම් එකකට ආවම ඔයා වැඩි අවුවෙන්න කැමති නෑ කිව්වා. නෑ මෙහෙම අවුවෙන්න කැමති නෑ කියන්නේ මෙහෙමයි දැන් අපි මේන්ටේන් කරනවානේ. එතකොට චරිත ඉස්සරහට යනකොට අපිට මිනිස්සු දකින්න ආස විදියක් තියෙනවානේ. ඉතින් ඒ සීන් එකකදී අවුවෙන්න උනොත් අපි අනිවාර්යෙන් අවුවේ ඉන්නවනේ. ඒක අනවශ්‍ය වෙලාවට බොරුවට අවුවෙන්න කැමති නෑ ඉතින්. ඔයාට හිතෙන්නේ නැද්ද ඉස්කෝලේ ටෙලිඩ්‍රාමා එකේ පෙම්වතාගේ චරිතය හරි සාම්ප්‍රදායිකයි කියලා? සාම්ප්‍රදායික කියන්නේ මෙහෙමයි මට හම්බෙලා තියෙන චරිතය අනිත් නාට්‍යවල පෙම්වතාට වැඩිය ටිකක් වෙනස් චරිතයක් තියෙන්නේ. එතකොට මම හිතන්නේ එහෙමයි කියලා. මම හරි ආසාවෙන් ඒ චරිතය කරන්නේ. ඔයා හිතන විදියට ආදරය කියන්නේ මොකද්ද? ආදරය කියන්නේ කුඩ හිතන්නේ මම ඒක ගැන. කියන්නේ මෙහෙමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ආදරය කරන විදිය අම්මා තාත්තා ආදරය කරන විදිය ගොඩක්ම වෙනස්. අම්මා තාත්තා ආදරය කරන්නේ අම්මා ආදරය කරන්නේ විශේෂයෙන්ම අපේ ජීවිතේ වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආදරය කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් අද ඉඳලා හැඩ නැති වෙන්න පුළුවන් ඒ වගේ ඉතින් එච්චර ඒ ආදරය ගැන එච්චර ලොකෝට හිතන්නේ නැහැ ඉස්කෝලේ ඩ්‍රාමා එකේ සාර්ථකත්වයේ රහස විදියට ඔයා දකින්නේ මොකද්ද රහස තමයි ඒක රහසක් කියන්න බෑ නේද රහස නැති වෙනවා නේද ඒක හැමෝම දැනගන්න ඕනේ මං කියන්නේ එකමුතුකම අපි සීන් එක දුන්නත් කට්ටිය කතා වෙලා අපි මෙහෙම කරමු කියලා ඒකමුතුකම අනුව තමයි අනික වෙන වෙන ප්‍රශ්න නෑ අමිත්‍රිලා නදුනිලා හිරුෂිලාව ශාස්ත්‍රීයකල අපි කට්ටිය එකම පවුලක් වගේ ඉන්නේ කොයි මොහොතකවත් අපි අනවශ්‍ය දේවල් ඒගොල්ලෝ අපි කතා කරන්නේත් නෑ ඒවට යන්නේත් නෑ ඒ හින්දා අපි අතර දින ලොකු බැඳීමක් ඒ බැඳීම තමයි සාර්ථකත්වයට ලොකුම හේතුව හරි ධනුෂ්ක thank you Star back to school